මැතිවරණ කොමිසම් සභාව කරන විධානයක් සම්බන්ධයෙන් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙන අපිට දීලා තියෙන බලය මැතිවරණ කොමිසම් සභාව ක්‍රියාත්මක කරන තීරණය කරන හෝ විධානය කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඇයි ඒක කරේ කියලා ප්‍රශ්න කිරීමට අධිකරණයට බලයක් නැහැ කියන. හැබැයි ඒක යම් සීමාවට යටත් දීලා තියෙන්නේ 126 එක ව්‍යවස්ථාව. ඒ කියන්නේ මානව හැකි බයිසිකම් වලට යටත් කරලා ඒ 104 වූ ව්‍යවස්ථාව රිට්ටාඥා විකෘති කිරීම සම්බන්ධයෙන් අපේම අපිටම නගන්න පුළුවන් අයිතියට යටත් කළා. ඒ වගේම 130 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී හෝ ඡන්ද පෙත්සම් වලදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන බලයට සීමා කරලා 1944 අවියාචන අධිකරණයට පවරලා ඇති බලතල රිට්ටාඥා විකෘති කිරීම බලයට යටත් කළා. මෙන්න මේ බලයට යටත් කරලා අපි කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් කියන්නේ ඒ කාරණාවලට එරෙහිව යන්නේ නැති ඕනම කාරණාවක් සම්බන්ධයෙන් අපිට අධිකරණ ඉදිරියේ සිසු අධිකරණයකට ඒ සම්බන්ධයෙන් විභාග කිරීම ප්‍රශ්න කිරීමට අයිතියක් නැහැ කියන එක අනුක්‍රම ව්‍යවස්ථාවෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඔබ හැමෝම දන්නවා අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම දීලා තියෙනවා විධාන පැනවීමේ බලය. ඒ ඇවිල්ලා රාජ්‍ය දේපළ හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අපිට විධාන පැනවීමේ බලය දීලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වයට ක්‍රියාකාරී වෙන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය උපමාන පැනවීමේ බලය දීලා තියෙනවා. ඒ වගේම ඡන්ද විමසීමේදී අපිට පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය යොදා ගැනීමේ බලය දීලා තියෙනවා. ඒ වගේම මේ පොලිසියේ නිලධාරීන් ක්‍රියා කරනකොට අපේ විධානවලට අනුව අපේ උපදෙස්වලට අනුව කටයුතු කරනකොට ඒගොල්ලෝ කරන කාර්යයන් සම්බන්ධයෙන් සිවිල් නඩු පැවරීමේ බලය සිවිල් නඩු පවරන්න පැවරිය නොලැබිය යුත්තේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ওই විදිහට අපිට ලබා දීලා තියෙන බලය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම මේ රැකවරණ ලබා දීලා තියෙනවා.